සියලු දේවල්හි තිබෙන දූෂණ, ජාවාර, අක්‍රමිකතා ස්වභාව ධර්මයක් ඒකට ලක් වෙනවා. ස්වාභාවික සම්පත් අපේ රටේ වඩාත්ම විනාශ කළේ පහුගිය අවුරුදු 50ක් 60ක් වෙලා බැලුවොත් ඊට නායකත්වය අරන් තියෙන දේශපාලක්. ඊළඟට ජාවාරංකාර ව්‍යාපාරිකයෝ. ඊට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා තමයි අපි වන ඝනත්වය වර්ධනය කිරීම සඳහා මීට අවුරුදු 4කට කලින් මේ වැඩසටහන් පටන් ගත්තේ. සෑම ආණ්ඩුවක් කාලෙම වන ඝනත්වය ලංකාවේ අඩු වෙලා තිබෙනවා. නමුත් අපේ වැඩසටහන් තුළ වන ඝනත්වය යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නවා මහ පොළව මිනිස්සුන්ගේ කියලා. ඒක නිසා මිනිස්සු ගස් කපනවා, පස් කපනවා, ගල් කඩනවා, වැලි ගොඩ දානවා. තම තමන්ට ඕනේ දේවල් මහ පොළවේ කරනවා. නමුත් මහ පොළව මිනිස්සුන්ගේ නොවන බව ඔබ දන්නවා. මහ පොළවට තමයි අපි සියලු දෙනාමයි. නමුත් අපි කොච්චර අපේ පොළව විනාශ කරනවද? කළුගල් කඩන අය, පස් කපන අය, කඳු කපන අය, වනාන්තර විනාශ කරන අය, වැලි ගොඩ දාන අය, මොනතරම් මානවයාව මිනිස්සු වෙනුවෙන්, සත්තු වෙනුවෙන් හිරිහැරයක්ද විනාශයක්ද කරන්නේ? මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට මේක පුංචි වැඩක් නෙවෙයි. මිනිස්සු සහ සියලු සත්වයා ජීවත් කරවීම සඳහායි මේ කටයුතු කරන්නේ. රාජ්‍ය මාත්‍ය අජිත් මන්නපෙරුම මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මෙතෙක්කල් රක්ෂිත වෙලා තිබිච්චි නැති, අනාරක්ෂිතව වෙලා තිබිච්චි කැලෑවල් රක්ෂිත බවට පත් කළා. ගැසට් නිවේදන 65ක් අධිකරු ජනාධිපතිතුමාගේ සුරතින්, මම හිතනවා ඒක ගීනස් වාර්තාවක් වෙයි. ලෝකේ මම හිතන්නේ කොහෙවත් එක දවසේ වනාන්තර 65ක් රක්ෂිත සංරක්ෂිත බවට පත් කරන්න කටයුතු කරලා නැහැ. නමුත් ඔබතුමාගේ දෑතින් අද ඒ දේත් රටට දායද වුණා.